Welcome back to my YouTube channel. I'm Devindi. ඉතින් ඔන්න අද මම ආවේ මගේ සැප්තැම්බර් රීසෙට් වීඩියෝ එක අරගෙන. ඉතින් මම කොහොමද සැප්තැම්බර් මාසෙ වෙනුවෙන් ලෑස්තුනේ කියලා අද වීඩියෝ එකෙන් අපි බලමු. සාමාන්‍යයෙන් මම හැම මන්ත් එන්ඩ් එකම ඊළඟ මාසය වෙනුවෙන් අලුතෙන්ම ලෑස්ති වෙනවා ෆිසිකලි වගේම මෙන්ටලි. ඉතින් මේ vlog එකෙන් අපි බලමු සැප්තැම්බර් මාසෙ වෙනුවෙන් මම කොහොමද ලෑස්ති වුණේ කියලා ස්කින් කෙයා වලින්දන් හැමදේම එක්ක. ඉතින් අද උදේම මට පාර්සල් එකක් ආවා. මම මේක ඕඩර් කරේ ඩරාස් එකෙන්. ඇත්තටම මේක ඇතුලේ තියෙන්නේ සන්ස්ක්‍රීන් එකක්. මම මේ සන්ස්ක්‍රීන් එක ගෙන්න ගන්න ප්‍රධානතම හේතුව වුණේ මට ඕනි වුණා අලුත් ප්‍රොඩක්ට් එකක් ට්‍රයි කරන්න. ඔයාලා දන්නවා මම දිගටම ඇරෝමා මැජික් සන්ස්ක්‍රීන් එක තමයි ගොඩක් පාවිච්චි කරේ කියලා. ඉතින් ඒ වගේම ඉස්සරහදී මම බලාපොරොත්තු වෙනවා බජට් ෆ්‍රෙන්ඩ්ලි ස්කින් කෙයා රුටින් එකක් ඔයගලන්ට අරගෙන එන්න. අන්නේ වීඩියෝ එකටත් එක්කම තමයි මම අලුතෙන් මේ සන්ස්ක්‍රීන් එක පර්චේස් කරේ. මේක 3W ක්ලිනික් කියන කොරියන් බ්‍රෑන්ඩ් එකේ එන සන්ස්ක්‍රීන් එකක්. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඇත්තටම බජට් ෆ්‍රෙන්ඩ්ලි සන්ස්ක්‍රීන් එකක් වගේම දැනට මට තේරෙන විදිහට ගානට ගොඩක් වටින සන්ස්ක්‍රීන් එකක් මේක. මුලින්ම මම කරන්න යන්නේ මගේ රුටීන් එක පටන් ගන්න කලින් ජූස් එකක් හදාගන්න එක. මේ දවස්වල මම පැණිකොමඩි ජූස් වැඩිපුර බොනවා. මොකද පහුගිය ටිකේ මම ගොඩාක් උෂ්ණ කෑම කෑවා. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට මගේ මුනේ ගොඩක් පිම්පල්ස් ආවා. ඉතින් ඇඟේ තියෙන උෂ්ණ ගති අඩු කරගන්න මට ගොඩක් උදව් වුණේ මේ පැණිකොමඩි ජූස්ුයි. ඒ වගේම මම තව බිව්වා වෙනිවැල් ගැට තම්බලා. ඉතින් ඒ දෙකෙන් තමයි ගොඩාක් මට ඇඟේ තියෙන උෂ්ණ ගතිය පාලනය කරගන්න පුළුවන් වුණේ. ඉතින් ජූස් එකත් හදලා ඒක පැත්තකින් තියලා දැන් මම යන්නේ මගේ ෆුඩ් සෝක් එක හදාගන්න. ගොඩ කාලෙකින් මට බැරි වුණා මගේ කකුල් දෙකට ට්‍රීට්මන්ට් එකක් දෙන්න. ඉතින් මම හිතුවා සැප්තැම්බර් මාසේ පටන් ගද්දී මං ඒක කරලම පටන් ගන්නවා කියලා. ඉතින් අපි කොච්චර මූණට කොණ්ඩෙට කොයි විදිහට ට්‍රීට් කරත් අපේ කකුල් අපිට අමතක වුණොත් එහෙම ඒක එච්චර සුදුසු දෙයක් නෙමේ. මොකද ගෑනු ළමයෙක්ගේ විශේෂයෙන්ම ලස්සනට තියෙන්න ඕන දෙයක් තමයි කකුල් දෙක කියලා කියන්නේ. කකුල් දෙකෙන් ගොඩක් දේවල් මනින්න පුළුවන් ඔයා ගැන. ඉතින් මේ ෆුඩ් සෝක් එක මම හැමදාම වගේ හදන එකක්. මීට කලින් මම ඔයාලට මේක හදන විදිය කියලා දීලා තියෙනවා. අපි ටෝනි කරනවා දෙහි, ඊට පස්සේ කහ ටිකක්, ඊට පස්සේ වතුර වීදුරුවක වගේ ප්‍රමාණයක් මෙහෙම භාජනයකට දාලා මේක හොඳට තඹ ගන්න ඕන. ඉතින් මෙතන තමයි අද මම ට්‍රීට්මන්ට් එක කරන්න යන්නේ. නිදහස් පරිසරයක් හැම වෙලාවෙම මම මේ වගේ දේවල් වලට තෝරගන්නවා. භාජනයකට වතුර අරගෙන ඊට පස්සේ එකට අපි එකතු කරගන්නවා ලුණු ටිකක්. ඊට පස්සේ ඔයාගේ බොඩි වොෂ් එක හරි එහෙම නැත්නම් ඔයාගේ ෂැම්පු එකෙන් ටිකක් හරි මේකට දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ මෙන්න මෙහෙම පෙන එන විදිහට. ඊට පස්සේ ඔයාට පුළුවන් අපි අර කලින් තඹගත්ත දෙහි වතුරක තියෙන අන්න ඒක මේකට එකතු කරගන්න. මේ විදිහට
මේ ටික සම්පූර්ණයෙන්ම මේකට එකතු කරගන්න ඕන. පහුගිය ටිකේම මම ගොඩාක් එහෙ මෙහෙ ගියා. ඉතින් ඒ නිසා දැන් නම් අනිවාර්යෙන්ම මමගේ කකුල් දෙකට ට්‍රීට්මන්ට් එකක් ඕනිමයි. මම කැමති මම කරන හැමදේම ලස්සනට කරන්න. ඒ නිසා මං හැමදාම මේ ෆුඩ් සොක් එක හදද්දී මල් පෙති ටිකකුත් දාන්න අමතක කරන්නේ නැහැ. වෙනදට මං රෝස මල් දාන්නේ. හැබැයි අද මට මේකට දාන්න රෝස මල් නැහැ. ඒ නිසා මම මෙන්න මේ ලස්සන චූටි මල තෝරගත්ත මේකට දාන්න. ඇත්තටම ඒක මගේ බෙස්ටි මට එද්දි ගෙනල්ලා දීපු මලක් චූටි ටෑග්ගක් එක. ඉතින් ඒක පරවනහම නිකම්ම විසික් කරනවට වඩා මේ වගේ දෙයකට ප්‍රයෝජනයක් අරගන්න මම තීරණය කරා. දැන් තියන්නේ කකුල් දෙක මේකට දාගෙන ටික වෙලාවක් ඉන්න. සාමාන්‍යයෙන් විනාඩි 15ක් විතර හිටපුවම හොඳටම ඇති. මේ ට්‍රීට්මන්ට් එකෙන් ඇත්තටම මට ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. මට මතකයි මගේ කකුලේ මං ඇප්ලයි කරපු නේල් පොලිෂ් එකක් නිසා පොඩි බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් එකක් වගේ දෙයක් ආවා නියපොත්තේ මහපට ඇඟිල්ලේ. ඉතින් මේ ට්‍රීට්මන්ට් එකෙන් මට පුළුවන් වුණා ඒක රිකවර් කරගන්න. මොකද මේකේ කහ සහ දෙහි තියෙනවා. කහ කියලා කියන්නේ වගේ දේවල් වලට ගොඩාක් හොඳ ඔසුවක්. ඉතින් කකුල් වල මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාට ආසාදන මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ට්‍රීට්මන්ට් එක ට්‍රයි කරලා බලන්න. දැන් මම යන්නේ මගේ කොණ්ඩෙට ට්‍රීට්මන්ට් එකක් දෙන්න. අද මම කොණ්ඩෙට පාවිච්චි කරන හෙයාර් ස්ප්‍රේ එකක්. ඒක මම හදාගත්තේ කරාඹු නැටි වලින්. ඉතින් මම මේට කලිනුත් ඔයාලට කියලා දීලා තියෙනවා මේක හදන විදිය. මගේ channel එකත් එක්ක දිගටම හිටපු කෙනෙක් නම් මේ වෙද්දිත් ඔයා දන්නවා කොහොමද මේක හදන්නේ කියලා. දන්නේ නැති අයට මම කෙටියෙන් කියන්නම්. ඔයාට ඕනි වෙන්නේ කරාඹු නැටි ටිකක් විතරයි. කරාඹු නැටි පහක් හයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අරගෙන වතුර කෝප්ප එකහමාරක් විතර දාලා හොඳට තඹ ගන්න ඕන. ඊට පස්සේ මේ වගේ ස්ප්‍රේ බෝටල් එකකට දාලා නිමුණට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ හිස් කබලට සහ හිස කෙස්වලට මේක ආලේප කරන්න. මේ විදිහට ආලේප කරලා පැයක් විතර තියලා ඔයාට නාන්න පුළුවන්. ඉතින් මේ ට්‍රීට්මන්ට් එකෙන් ඇත්තරම කොණ්ඩේ හරිම ඉක්මනට වවා ගන්න පුළුවන් වගේම හිස්සරි වගේ ප්‍රශ්න වලට තියෙනවා නම් ඒවත් ඉක්මනටම අඩු කරගන්න ඔයාට පුළුවන්. හෙයාර් ස්ප්‍රේ එක ඇප්ලයි කරාට පස්සේ මම මගේ හෙඩ් මසාජ් ටූල් එක පාවිච්චි කරලා ඔළුව පොඩ්ඩක් මසාජ් කරගන්නවා. ඔයාට පුළුවන් ඔයාගේ ඇඟිලි තුඩු වලිනුත් මේක කරන්න. මාරම සනීපයක් දැනෙන්න මෙහෙම කරාට පස්සේ ඊට පස්සේ මම මගේ හෙයාර් එක බන් එකක් විදිහට දාගෙන ඊළඟට යන්නේ මගේ නහයේ තියෙන වයිට් හෙඩ්ස් ඇන්ඩ් බ්ලැක් හෙඩ්ස් රිමූව් කරන්න. ගොඩක් කලාවට මගේ මූණේ බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් එන්නේ මගේ නහය සහ නහය දෙපැත්ත කියන ප්‍රදේශවල. ඉතින් මම පාවිච්චි කරන්නේ බ්ලැක් හෙඩ් ඇන්ඩ් වයිට් හෙඩ් රිමූවිං ස්ට්‍රිප්ස්. ඉතින් ඒක හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් වගේම ගොඩක් හොඳ ප්‍රතිඵල මට තියෙනවා. මම මේක අරගත්තේ AliExpress එකෙන්. මම මිට කලින් වලට මේව පෙන්නලා තියෙනවා. ඉතින් මේක ඇප්ලයි කරන්න කලින් උණු වතුර ටිකකින් මදුනිසුම් වතුර ටිකකින් නහය හරිය පොඩ්ඩක් තෙත මාත්තු කරගන්න ඕන. ඊට පස්සේ මේ ස්ටික එක අලවලා ඒක උඩිනුත් ආපහු වතුර තියලා මෙන්න මේ විදිහට පොඩක් තෙමා ගන්න ඕනි. එහෙම වුණාම මේක ගොඩක් තදට හොඳට හිටිනවා. එතකොට ගලවන්න ලේසි වගේම ගලවද්දී හොඳට නහය තියෙන බ්ලැක් හෙඩ්ස් ටික ගැලවිලා එනවා. ඔයාලට පේනවති මේ සුදු පාටට තියෙන්නේ මගේ නහය තිබ්බ වයිට් හෙඩ්ස්. ඉතින් වයිට් හෙඩ්ස් රිමූව් කරාට පස්සේ දැන් මම යන්නේ නාන්න. මං අර හෙයාර් ස්ප්‍රේ එක ඇප්ලයි කළා පැයක විතර කාලයක් හිටියා. දැන් මම යන්නේ නාන්න. ඉතින් මුලින්ම මම කොණ්ඩ හොඳට තෙමා ගන්නවා. ඊට පස්සේ මම මගේ ෂැම්පු එක පාවිච්චි කරලා කොණ්ඩේ හොඳට හොද ගන්නවා. සාමාන්‍යයෙන් මම මූණට ට්‍රීට්මන්ට් මොන හරි කරන්න තියෙනවා නම් ඒ දවසට ඉස්සෙල්ලාම කරන්නේ නාන් එක. මොකද ට්‍රීට්මන්ට් කරාට පස්සේ මම නාන්නේ නැහැ. එහෙම වුණොත් ෂැම්පු වගේ දේවල් අපේ මූණේ ආපහු හිටින්න පුළුවන් නිසා. ඒ විදිහට ෂැම්පු වගේ දේවල් ආපහු මූණේ හිටපුවම පිම්පල්ස් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම ෂැම්පු එක හැම වෙලාවෙම ඩයිලූට් කරලා ගන්නේ. මොකද ඒකෙන් ෂැම්පු වල තියෙන සැරගතිය පාලනය කරන්න පුළුවන් වගේම ප්‍රොඩක්ට් බිල්ඩ් අප් එකක් වෙන එක නවත්තන්න පුළුවන්. මේ විදිහට ෂැම්පු වතුරත් එක්ක ඩයිලූට් කරලා ගත්තාම
shampoo ටික apply කරගත්තට පස්සේ මං ආපහු මගේ shampoo brush එක පාවිච්චි කරලා මේ විදිහට හිස් කබල massage කරගන්නවා. මේක ගොඩක් හිමිහිට කරන්න ඕන, ගොඩක් තදින් කරන්න එපා. එහෙම වුණොත් හිස කෙස් ගැලවිලා යන්න පුළුවන්. මේකෙනුත් product build-up එකක් වෙන එක නන්න පුළුවන්. ඉතින් product build-up එක වෙන එක නැවතුනහම හිස්සරි ඇතිවීමත් පාලනය වෙනවා. ඊට පස්සේ කොණ්ඩේ තියෙන වැඩිපුර වතුර ටික මිරිකලා අයින් කරලා කන්ඩිෂනර් apply කරන්න ඕන. මතක තියාගන්න කන්ඩිෂනර් apply කරන්නේ ඔයාගේ කොණ්ඩේ දිග කොටස විතරයි, කියන්නේ length එකේ විතරයි. කිසිම වෙලාවක ඔයාගේ හිස් කබලේ කන්ඩිෂනර් apply කරන්න එපා. ඒ වගේම කිසිම වෙලාවක කන්ඩිෂනර් apply කරපු ගමන් නාන්නත් එපා. එහෙම වුණත් ඔයා කන්ඩිෂනර් apply කරනකින් කිසිම වැඩක් නැතෝ යනවා. අඩුම තරම විනාඩි 3ක්වත් ඔයාගේ හිස කෙස්වල කන්ඩිෂනර් තියන්න දෙන්න. ඊට පස්සේ මේක ඔයාට පුළුවන් සෝදලා ඉවත් කරන්න. කොණ්ඩ සෝදලා ඉවර වුණාට පස්සේ තමයි මම බොඩි කෙයාර් රුටින් එක පටන් ගන්නෙ. මම අද බොඩි වොෂ් එක විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ වෙල්වට් එකේ ඉන්න බොඩි වොෂ් එක. මේක ඇත්තටම මම පාවිච්චි කරන්න නම් දැන් මාස දෙකක් විතර වෙනවා. ඇත්තටම ගොඩක් හොඳ බොඩි වොෂ් එකක්. මේ ගැනත් ඉස්සරහට මම ඔයාලට අනිවාර්යෙන්ම කියන්නම්. බොඩි වොෂ් එකෙන් ටිකක් ලූෆා එකට දාලා මෙන්න මේ විදිහට පෙන හොඳට අරගෙන ඊට පස්සේ ඔයාගේ ඇඟේ මේ ටික ඇප්ලයි කරන්න. ඊට පස්සේ මම යන්නේ ෂේව් කරන්න මගේ කකුල් සහ අත් යට කියන ප්‍රදේශ. ඉතින් හැම වෙලාවෙම කොණ්ඩෙට ෂැම්පු සහ කන්ඩිෂනර් දැම්මට පස්සේ ඔයාගේ බොඩි කෙයාර් රුටීන් එක කරන්න අමතක කරන්න එපා. මොකද ඔයා කන්ඩිෂනර් වගේ දෙයක් ඔළුවේ තියෙද්දි ඔයා ඇඟ සේදුවත් එහෙම ඒ කන්ඩිෂනර් අපහු වගේ ඇඟේ වදින්න පුළුවන්. එහෙම වුණොත් බැක් ඇක්නි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පිට අවට ප්‍රදේශයේ ඇක්නි ඇති වෙන්න පුළුවන්. ෂේව් කළ ඉවර වුණාට පස්සේ මම මගේ බොඩි එක ස්ක්‍රබ් කරනවා. අද මම පාවිච්චි කරන්නේ සෙන් ටයිප්ස් කියන ස්ක්‍රබ් එකක්. ගොඩක් කලාවට මම කොෆි ස්ක්‍රබ් එකත් පාවිච්චි කරනවා. මට හිතෙන වෙලාව අනුව අද මේක කරනවා, අද මේක පාවිච්චි කරනවා වගේම හිතට එන දේ අනුව තමයි මම කරන්නේ. ඉතින් අද මට හිතුණා මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න. ඒ නිසා මම මේක පාවිච්චි කරනවා. ෂේව් කරාට පස්සේ ස්ක්‍රබ් කරනකන් ස්ට්‍රෝබෙරි ස්කින් එක නැති කරගන්න පුළුවන් ඔයාට. නැවට පස්සේ මම යන්නේ මගේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරන්න. සාමාන්‍යයෙන් අපි ඩෑම් ස්කින් එකේ, ඒ කියන්නේ තෙත සහිත ස්කින් එකේ බොඩි ලෝෂන් ඇප්ලයි කරනවා නම් බොඩි ලෝෂන් එකෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අද මම පාවිච්චි කරන්නේ ඔරිෆ්ලේම් එකේ පෝසස් කියන පර්ෆියුම්ඩ් බොඩි ලෝෂන් එක. මේක ඇත්තටම ගොඩාක් සුවඳයි. වතුර බොන එක අනිවාර්ය දෙයක්. විශේෂම අඩුම තරම දවසට ලීටර් දෙකක්වත් වතුර බොන්න ඕන. මේ දවස්වල මම ගොඩාක් හෙල්දි දේවල් අනුගමනය කරනවා. ඉතින් මම අනිවාර්යෙන්ම දවසට 2 ලීටර් විතර වතුර බොනවා. අනිවාර්යෙන්ම ෆ්‍රුට් ජූස් එකක් බොනවා. ඒ වගේම තමයි දවසට 1 කිලෝමීටර් ඕ 1.5 කිලෝමීටර් විතර මම ඇවිදිනවා. ඉතින් මේකෙන් ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිඵල මට තියෙනවා. වතුර බොන එකයි දවසකට අඩුම තරමේ විනාඩි 10ක් 15ක්වත් එක්සයිස් කරන එකයි ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ලොකු වෙනසක් ඔයාට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් self care කියද්දී ඒ දේවලු අනිවාර්යෙන්ම ඇතුළත් වෙනවා. skin care විතරක් නෙමෙයි self care කියලා කියන්නේ. දැන් මම යන්නේ මගේ නියපොතු ටික කපලා ෂේප් කරලා ඊට පස්සේ nail polish එකක් apply කරන්න. සාමාන්‍යයෙන් අපිට නියපොතු කපන්න ලේසිම අපි නාගෙන හරි ඇඟ හොදගෙන හරි ආපුවම. ඒ වෙලාවට නියපොතු වල එච්චර හයියට නැහැනේ. ඒ නිසා කපා ගන්න හරිම ලේසි. සමහර වෙලාවට අපි වෙන වෙලාවක නිකන් වෙලාවක කපන්න ගියොත් එහෙම නියපොතු හරි තදට හයියට වගේ තියෙනවා. හැමුණාම කපන්න අමාරුයි. අද මම ඇප්ලයි කරන්නේ මෙන්න මේ හොට් පින්ක් ෂේඩ් එක. මේක peel off nail polish එකක් නිසා මම මේක නිකන්ම apply කරන ලේකක් විදිහට. ඔයා හරියට nail polish apply කරනවා නම් මුලින්ම ඔයාට base coat එකක් apply කරන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ නියපොත්තට හොඳ ආරක්ෂාවක් සැපයනවා. ඊට පස්සේ ඔයාගේ nail polish එක apply කරන්න ඕන. ඊට පස්සේ nail polish එක ටිකක් වේලුනහම ඒකට උඩින් ඔයාට පුළුවන් top coat එකක් apply කරන්න.
ඒ වගේම කිසිම වෙලාවක මැටි ගන්නවා වගේ එක උඩ එකපාර ඇප්ලයි කරන්න යන්න එපා නේල් පොලිෂ් එක. ඔයාට පළවෙනි පාරින් ෂේඩ් එක ලාවයි වගේ තේරෙනවා නම් ඒක වේලෙනකන් ඉඳලා ඊට පස්සේ තව කෝට් එකක් උඩින් ඇප්ලයි කරන්න. එතකොට මම මේ නේල් පොලිෂ් එක ගත්තේ AliExpress එකෙන්. මම මේක මීට කලින් vlog එකක ඔයාලට පෙන්නලා තියෙනවා. වෙනදාට සාමාන්‍යයෙන් මේ දවස්වල මම උදේමනේ මගේ මන්තික ප්ලෑන් කරන්නේ. හැබැයි අද මම ඒ වැඩේ හවසට දාගත්තා. මොකද අද මට ඕනි වුණා වෙනදා මම මේ දෙකන ලොකේෂන් එක පොඩ්ඩක් වෙනස් කරන්න. ඒ නිසා අද මම ගියා මගේ හැපි ප්ලේස් එකට සෙප්තැම්බර් මාසේ ප්ලෑන් කරගන්න. සාමාන්‍යයෙන් මම වෙනම පොතක් තියාගෙන ඉන්නවා අලුත් මාසයක් පටන් ගද්දී ඒ මාසය ඇතුළත මම මොනවද කරන්න කියන දේ ලිස්ට් ඩවුන් කරගන්න. විශේෂයෙන්ම මේ පොතේ මම ලියන්නේ ඒ මාසය ඇතුළත මම YouTube එකට වීඩියෝස් දාන්න මොන මොන දවස්වලද සහ මොන මොන වීඩියෝස්ද මම දාන්නේ කියන දේ තමයි මම ප්ලෑන් කරගන්නේ. ඉතින් මේ විදිහට මුළු මාසෙම ප්ලෑන් කරගත්තාම මාසෙ ගෙවා ගන්න හරිම ලේසි. මොකද හැමදෙම ප්ලෑන් වෙලානේ තියෙන්නේ. අමුතුවෙන් දඟලන්න ඕනි නෑ කිසිම දෙයකට. මොකද මම දන්නවා මේ මාසෙ ඇතුළත මම මොනවද කරන්න ඕනි කියලා. ඉතින් මන්ත් එක ප්ලෑන් කරලා වුණාට පස්සේ මම පොතක් කියවන්න පටන් ගත්තා. ඇත්තටම මන්දෝතරි පොත කොච්චර ආසාවෙන් මම ඕඩර් කරත් තාම මට හරියට වෙලාවක් හම්බුනේ නැහැ පොත කියවන්න. කියවන්න කියලා ගන්න හැම වෙලාවකම මොකක් හරි වැඩක් වැටුණා. ඉතින් මම හිතුවා අද නම් මේක ටිකක් හරි කොහොම හරි කියවනවා කියලා. හැබැයි මට ඕන කොහොම හරි පොත එක දිගටම කියවලා ඉවර කරගන්න. ඉතින් මම හිතුවා දැන් චුට්ටක් කියවලා අද රැට ඉතුරු ටික අනිවාර්යෙන්ම කන්ටිනියු කරනවා කියලා. ඉතින් මම වගේම ඔයාලා අතරෙනුත් ගොඩ දෙනෙක් ආසයිනේ මගේ මේ හැපි ප්ලේස් එකට ඇවිල්ලා මේ අවට තියෙන පරිසරය විඳින්න. ඉතින් ඒ නිසා මම හිතුවා මම මේ පරිසරය විඳින ගමන්ම ඔයාලත් එක්කත් ඒක පොඩ්ඩක් බෙදාගන්න ඕනි කියලා. මේ පරිසරය විඳින ගමන් ලස්සන සින්දුවක් අහන්න දෙන්නද මං ඔයාලට? සාමාන්‍යයෙන් මං එහෙම කළා නෑනේ channel එකේ. හැබැයි මං අදේ දේ කරන්න හිතුවා. මේ කටහඬේ අයිතිකාරී මගේ හොඳ යාළුවෙක්. ඉතින් මේ කටහඬට මම පුදුම තරම් වශී වෙලා ඉන්නේ. ඒ නිසා මට හිතුණා ඔයාලත් එක්කත් එක චුට්ටක් බෙදා ගන්න. අහලා බලන්නකෝ. තෝ හී තෝ ජන්නත මේරි තෝ හී මේරා චුනෝ තෝ හී තෝ මන්නත මේරි තෝ හී රෝකා සුකෝ තෝ හී ඔකේ යෝකේ තන්න තෝ හී දිල් කේ දස්ත හරි කුච්ච නා ජානෝ මේ බස ඉතනා හී ජානෝ තුච් මේ රබ දිත්තා හේ යාරා මේ ක්‍යා කරෝ तुझ में रब दिखता है यारा मैं क्या करूं सजदे सर झुकता है यारा मैं क्या करूं तुझ में रब दिखता है यारा मैं क्या करूं. ලස්සනයි නේද? ඉතින් තව ටිකක් දුරට අහන්න දෙන්න තිබ්බා. හැබැයි අහන්න දෙන්න බෑ. මොකද වීඩියෝ එකේ තව ටිකක් තියෙනවනේ අපිට කන්ටිනියු කරන්න. ඉතින් දැන් රෑ වෙලා තියෙන්නේ. මම යන්නේ මගේ ස්කින් කෙයාර් රුටින් එකේ ඉතුරු ටික කම්ප්ලීට් කරගන්න. ඉතින් මුලින්ම මොන දේ කරන්නත් කලින් අත් දෙක හොඳට සෝදගෙන ඉන්න ඕන. මොකද අපි ගනුදෙනු කරන්න යන්නේ අපේ මූණත් එක්ක. ඉතින් අපි දවස් 30ම එක එක දේවල් අල්ලලා අපේ අත්වල විස බීජ සහ බැක්ටීරියා තියෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක අපි මූණ ඇල්ලුවත් එහෙම අනිවාර්යෙන්ම අපේ මූණේ පිම්පල් සහ ඇක්නි වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දේවල් වළක්ව ගන්න ඔයාට ෆලෝ කරන්න පුළුවන් ගුඩ් ස්කින් කෙයාර් හැබිට් එකක් තමයි ඔයාගේ ස්කින් කෙයාර් රුටින් එක. හරි එහෙම නැත්නම් මූණ අල්ලන්න හරි කලින් ඔයාගේ අත් දෙක හොඳට පොෂ් කරගන්න එක.
ඉතින් දැන් මම යන්නේ මගේ මූණ ක්ලෙන්ස් කරගන්න. මම ඩබල් ක්ලෙන්සින් කියන මෙතඩ් එක ෆලෝ කරන්න ගොඩාක් කැමති කෙනෙක්. මොකද ඒකෙන් මට ගොඩාක් හොඳ බෙනිෆිට්ස් හම්බෙලා තියෙනවා. ඉතින් මම මුලින්ම මගේ ඔයිල් ක්ලෙන්ස් එක පාවිච්චි කරලා මූණ ක්ලෙන්ස් කරගන්නවා. මම මේක ගොඩාක් දුරට අනිවාර්යෙන්ම අනුගමනය කරනවා මම සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරන දවස් වලට. මොකද ඒ දේවල් අපේ මූණෙන් හරියට ඉවත් වෙන්නේ නැත්නම් බ්‍රේක්අවුට්ස් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා මේකප් දාන කෙනෙක් නම් සහ සන්ස්ක්‍රීන් පාවිච්චි කරන කෙනෙක් නම් එකපාරක් විතරක් මූණ හෝදන්නේ නැතුව ෆේස් වොෂ් එකක් පාවිච්චි කරලා මෙන්න මේ ඩබල් ක්ලෙන්සින් කියන මෙතඩ් එක අනුගමනය කරන්න. මේක කරන විදිහත් මම ඔයාලට මීට කලින් කියලා දීලා තියෙනවා. ඔයිල් ක්ලෙන්ස් එකෙන් මූණ ක්ලීන් කරගත්තට පස්සේ මම යන්නේ මගේ නෝමල් ක්ලෙන්ස් එක පාවිච්චි කරන්න. අද මම පාවිච්චි කරන්නේ කසාරෙක්ස් එකේ එන ලෝ pH ගුඩ් මෝර්නින් කියන ක්ලෙන්ස් එක. ඉතින් මේකත් මම ගොඩාක් ආස කරන ක්ලෙන්ස් එකක්. ඉතින් කොරියන් ප්‍රොඩක්ට් එකක් නිසා මම ගොඩක් කැමැත්තෙන් තමයි මේකත් පාවිච්චි කරන්නේ. මූණ ගොඩක් හොඳට ක්ලීන් කරන ප්‍රොඩක්ට් එකක් විදිහට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මූණ විතරක් නෙමෙයි බෙල්ලත් අනිවාර්යෙන්ම අපි පිරිසිදු කරගන්න ඕනි. ඒක අමතක කරන්න එපා. අපි කරන හැම ට්‍රීට්මන්ට් එකක්ම අනිවාර්යෙන්ම බෙල්ලටත් කරන්න ඕනි. එහෙම නැත්තම් ඔයා නිකන් අර බයි කලර්ස් කටුස් එක් වගේ වෙනවා. එක එක තැන් එක එක පාට වෙලා. මූණ ක්ලෙන්ස් කරගත්තට පස්සේ දැන් මම යන්නේ මූණ ස්ක්‍රබ් කරගන්න. අද මම පාවිච්චි කරන්නේ කොෆි ස්ක්‍රබ් එක. මේක හදාගන්න මම පාවිච්චි කරේ කෝපි කුඩු, එතකොට මී පැණි සහ ඇලෝ ජෙල් ටිකක්. කොෆි ස්ක්‍රබ් කියලා කියන්නේ මගේ ජීවිතේ ගොඩාක් ලොකු වෙනසක් කරපු ස්ක්‍රබ් එකක්. මොකද මම ඔයාලට කියලා ඇති මගේ මූණ වගේම මගේ ඇඟෙත් සන්ටැන්ස් ගොඩක් තිබ්බා ස්කොල ගිහලා ඉවර වෙද්දි. ඉතින් ඊට පස්සේ මගේ ස්කින් එක රිකවර් කරලා මට හොඳ කලාප් එකක් ගන්න මට උදව් කරේ මේ කොෆි ස්ක්‍රබ් එක තමයි. ඒ නිසා මම ඉඩ ලැබෙන හැම වෙලාවකම ගොඩාක් ආසාවෙන් මේ කොෆි ස්ක්‍රබ් එක පාවිච්චි කරනවා. ඉතින් ඔයාටත් ඔයාගේ ස්කින් එකේ තියෙන සන්ටැන්ස් රිමූව් කරලා ඉක්මනට කලයක අප් කරගන්න ඕන නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ස්ක්‍රබ් එකක් තමයි කොෆි ස්ක්‍රබ් එක කියලා කියන්නේ. මූණ ස්ක්‍රබ් කරාට පස්සේ මූණ හෝදලා තෙත මාත්තු කරගන්න ඕන. ඊට පස්සේ මම යන්නේ පැක් එකක් ඇප්ලයි කරන්න. අද මම ෂීට් මාස්ක් එකක් දාන්නේ නැහැ. මම අද මුල්තානි මිටි පැක් එකක් තමයි ඇප්ලයි කරන්නේ. මුල්තානි මිටි වලට ඇලෝ ජෙල් ටිකක් දාලා තමයි මම මේ පැක් එක හදාගත්තේ. ඉතින් මේක දාන්න විශේෂම හේතුව මේ දවස්වල මගේ මොන පිම්පල්ස් ටිකක් තියෙනවා. දැන් නම් ගොඩක් දුරට ඒක සුව වෙලා තියෙන්නේ. මම ඔයාලට කලිනුත් කිව්වා වගේ උෂ්ණ කෑම කන්න ගිහිල්ලා තමයි මට මේ ප්‍රශ්නෙට මූණ දෙන්න සිද්ධ වුණේ. ඉතින් ඒ පිම්පල්ස් නිසා ආපු මාක්ස් වගේකුත් මූණ තියෙනවා. ඉතින් ඒ ටික ඉක්මනට රිමූව් කරගන්නත් එක්ක තමයි මම අද මුල්තානි මිටි ෆේස් පැක් එක පාවිච්චි කරන්න හිතුවේ. ඉතින් පිම්පල්ස් වලට ගොඩක් හොඳ විසඳුමක් තමයි මුල්තානි මිටි ෆේස් පැක් කියලා කියන්නේ. පැක් එක ඇප්ලයි කරලා විනාඩි 10ක් විතර තියලා ඊට පස්සේ වතුර අත්තලට අරගෙන මෙන්න මේ විදිහට කවාකාරව සම්භාහනය කරමින් තමයි ඔයා පැක් එක මූණෙන් ඉවත් කරන්න ඕන. ඒ වගේම කිසිම වෙලාවක මුල්තානි මිටි පැක් විනාඩි 10කට හෝ 15කට වඩා මූණේ තියන්න එපා. එහෙම වුණොත් ඔයාගේ ස්කින් එක ඩ්‍රයි අවුට් වෙන්න පුළුවන්. සන්ටැන්ස්, පිම්පල්ස්, පිම්පල් මාක්ස් වගේම මූණ තියෙන අධික තෙල් සහිත ස්වභාවයත් ඉවත් කරගන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ තමයි මුල්තානි මිටි කියලා කියන්නේ. ඉතින් ඒ ට්‍රීට්මන්ට්ස් ටිකෙන් පස්සේ දැන් මම යන්නේ මගේ කොණ්ඩේ ආපහු බලන එකක් විදිහට දාගෙන වොෂ් එකක් දාගන්න. බොඩි වොෂ් එක විදිහට මම ආපහු පාවිච්චි කරන්නේ වෙල්වට් එකේ එන වැනිලා ඇන්ඩ් ෂියා බටර් කියන බොඩි වොෂ් එක. වොෂ් එකක් දාගත්තට පස්සේ මම මගේ මූණේ අයිස් කියුබ් ඇප්ලයි කරනවා. අද ටෝන් එක විදිහට මම පාවිච්චි කරන්නේ රෝස් වෝටර් වලින් හදාගත්ත මේ අයිස් කියුබ් එක. ඉතින් මම මේක ඩිරෙක්ට්ලි මගේ ස්කින් එකට ඇප්ලයි කරනවා. ඔයාට පුළුවන් ඩිරෙක්ට්ලි කැමති නැත්නම් රෙදි කෑලකින් මේක ඔතලත් මූණට ඇප්ලයි කරන්න. මම ක්‍රම දෙකටම ඇප්ලයි කරනවා. අද මම තෝරගත්තේ ඩිරෙක්ට්ලි මූණට ඇප්ලයි කරන්න මේක. ඊට පස්සේ මේක චුට්ටක් වේලෙන්න දීලා මම මගේ සීරම් එක ඇප්ලයි කරනවා.
ඔකේ මම ඇප්ලයි කරන්නේ විව්‍යායක එන සීරම් එක. ඉතින් මේක ගැන ඉස්සරහට මම අනිවාර්යෙන්ම විස්තර අරගෙන නම් ඔයාලට මට මේකෙන් හම්බෙච්ච ප්‍රතිඵල මොන වගේද සහ ඔයාලට මේක මට රෙකමන්ඩ් කරන්න පුළුවන්ද කියන දේ ගැන අනිවාර්යෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් මම විස්තර අරගෙන එන්නම්. මොකද ඊළඟට මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නේ බජට් ෆ්‍රෙන්ඩ්ලි ස්කින් කෙයාර් රුටින් එකක්. මෝර්නින් ඇන්ඩ් නයිට් දෙකටම ෆලෝ කරන්න පුළුවන් වෙන විදිහට. සිරම් එක ඇප්ලයි කරාට පස්සේ මම ඊළඟට ඇප්ලයි කරන්නේ මගේ ඇලෝ ජෙල් එක මොයිස්චරයිස් එක විදිහට. ඉතින් මේක ඩේලැන්ක්ස් බ්‍රෑන්ඩේ කියන ඇලෝවෙරා සූතින් ජෙල් එක. ගොඩක් දවස්වලට රෑට මම මේක තමයි ඇප්ලයි කරන්නේ. ඉතින් මගේ ස්කින් එක ගොඩක් හොඳ අතට හරව ගන්න වගේම ස්කින් එක හෙල්දි කරගන්න මට උදව් වෙච්ච ඇලෝ ජෙල් එකක් තමයි මේක. ඉතින් මේ යන්නේ මගේ තුන්වෙනි ටබ් එක මම හිතන්නේ. ඒ තරම් ආසාවෙන් මම මේ ඇලෝ ජෙල් එක පාවිච්චි කරනවා. අද ලිබ්බාම් එක විදිහට මම පාවිච්චි කරන්නේ වැස්ලින් පෙට්‍රෝලියම් ජෙලි එක. ඉතින් ගොඩක් දවස්වලට මම මේක තමයි රෑට ඇප්ලයි කරන්නේ මගේ ලිප්ස් වලට. ජැනට් ලිබ්බාම් එකක් මම පාවිච්චි කරනවා. මේ දෙක මාරුවෙන් මාරුවට මම පාවිච්චි කරනවා. වැස්ලින් එකක් කියලා කියන්නේ අනිවාර්යෙන්ම හැම ගෑනු ළමයෙක් ගාවම තියෙන ඕන දෙයක් විදිහටයි මම දකින්නේ. මොකද මේකෙන් ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. දැන් මම යන්නේ මගේ කොණ්ඩේ පිහිරගන්න. මම රෑට ගොඩක් වෙලාවට විශේෂයෙන්ම නාවු දවසට මගේ මේ ඔරිෆ්ලේම් ස්වීට් ආමන්ඩ් ඔයිල් එක පාවිච්චි කරනවා කොණ්ඩෙට සීරම් එකක් විදිහට. හිස් කබලෙ මම ආලේප කරන්නේ කොණ්ඩේ විතරයි. මම මේක ආලේප කරන්නේ මේක මේ විදිහට මුළු කොණ්ඩෙම ආලේප කළා. ඊට පස්සේ මම කොණ්ඩේ පීරගන්නවා. පීරගත්තට පස්සේ මම කොණ්ඩේ ගොඩක් දවස්වලට ගොතා ගන්නවා. සමහර දවස්වලට නම් මම බාන එක දාගෙන නිදා ගන්නවා. හැබැයි ගොඩක් දවස්වලට මම කොණ්ඩේ ගොතා ගන්නවා. ගොඩක් අය ආසයනේ කොණ්ඩේ දිගට වවා ගන්න. හැබැයි දිග කොණ්ඩෙක තියෙන ස්ට්‍රගල්ස් දන්නේ දිග කොණ්ඩයක් තියෙන අයම තමයි. කොණ්ඩෙ ගොතන්න පෝනිටේල් එකක් දාන්න ගියපුවම හොඳ පණ යනවා. අත් දෙක පුදුම විදිහට රිදෙන්නේ කොණ්ඩෙ ගොතලා ඉවර වුණාට පස්සේ. පෝනිටේල් එකක් දාද්දිත් එහෙම තමයි. මම වීඩියෝ එකක් දාපුවම ගොඩක් අය මගෙන් අහනවා මොකක්ද මගේ කොණ්ඩේ රහස, මම මොනවද කොණ්ඩේ වවා ගන්න කරන්නේ කියලා. ඉතින් මම කරන හැම ට්‍රීට්මන්ට් එකක්ම වගේ ඔයාලත් එක්ක මම බෙදා ගන්නවා. ඉතින් මේ වෙද්දිත් මගේ channel එකේ හයක්යා videos ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න අහන අයට පුළුවන් ඒ videos ටික බලන්න ගිහිල්ලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ self care day එක ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවත් එක්ක ෂෙයා කරගෙන තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ එකක් අරගෙන මම අනිවාර්යෙන්ම ඉක්මනටම එන්නම්. එතකන් ගිහින් එන්න. Thank you so much for watching. ඉක්මනටම ආපහු හම්බෙමු. එතකන් ඔයාලට පුළුවන් මගේ පරණ වීඩියෝස් උත් බලන්න. ඉතින් මම links ටිකක් description එකට add කරන්නම්.